අදත් සමස්ත ශ්‍රී ලංකාවේ වාර්තා වුණු සියලු ආස්වාදිතීන් පිළිබඳ ගෙනෙන සම්පූර්ණ වාර්තාවයි දැන් අප ඔබ වෙත සමීප කරන්නේ මේ මොහොත වන විට පවතින තත්ත්වයකට පිටදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ආස්වාදිතීන් වාර්තා වීම අවධානමක් මතුව තිබෙනවා ඒ අතරින් ප්‍රථමයෙන් අප අවධානය යොමු කරන අමීරිගම නගරයේ මේ වන විට සංචාර සීමා පැනවීමට කටයුතු කරන අතරතුරේ ගම්මන්නාරමේ ගම් දෙකක් හුදකලා කරනවා ඒ අනුව කොවිඩ් ආසාදිත රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීමත් එක්ක මීදිගම නගරයට සංචාරන සීමා පනවන්නට මෙවැදී යුද හමුදාපතිවරයා පියවර ගන්නවා පිට අමතරව මන්නාරම් බෙහෙටි පට්ටිය තොට්ටම් සහ පෙරිය කඩේ කියන ගම්පාන දෙක සම්පූර්ණයෙන්ම හුදෙකලා කරන්නට මෙවැදී තීරණය කර තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ විශේෂයෙන්ම මීට අමතරව ඉන්දියාවෙන් පැමිණි තුන්දෙනෙක් නිසා ආනතිල සීමා පැනවීමටත් ඒ පිරිසක් නිරෝධායනයට යොමු කරන්නට සිදු වෙලා තියෙනවා යාපනයේ ආනතිල දූපතේ පුද්ගලින් තිදෙනෙකු මුහුදු මාර්ගයෙන් ඉන්දියාව විසින් රැගෙන එන ලද කහතොගයක් සමග අත්අඩංගුවට ගන්නවා පස්සේ ඕ යදාල පුද්ගලින් සැරිසරන ප්‍රදේශවල නිවෙස්වල ජනතාවට ස්වයං නිරෝධායන වෙන්න උපදෙස් දෙනවා පහුගිය නවවන දා අන්තරතිව් අන්නතිව් දූපතේ පදිංචි තිදෙනෙකු ඉන්දියාවෙන් රැගෙන ලද කහ කැබලි කිලෝ 110ක් එක්ක මුහුදු වෙරළේදී කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා මේ හැම එකක්ම සංකීර්ණ කතා මතු කරන කාරණා බවට පත් වෙමින් තිබෙනවා. ඒ නිසා මේ එක් කාරණයක් බවට පත් වෙද්දී එතනින් තවත් අපිට ගම්පහට යන්නට වෙනවා. මේ වෙද්දී ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි මාලිගාතැන්න, එළුවාපිටිය, හුරිකඩුව කියන ගම්මාන ආරක්ෂිත කලාප බවට පත් කරනවා. යන දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සඳහන් කරන විදිහට කොරෝනා ආසාදිතින් 37 දෙනෙකු මේ ආශ්‍රිත ප්‍රදේශවලින් වාර්තා වීම පැහැදිලි අභියෝගයක් බවට පත් වුණා. ගම්මාන තුරකට ඇත් ග්‍රාම නිලධාරි වසම් 7ක් ඇතුළු වීම සහ ඉන් පිටවීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. වාර්තාවේ ආසාදිතින් අතර විහාරස්ථානයක හිමිවරු 4 නමක්, ඒ කියන්නේ හාමුදුරුවරු 4 දෙනෙකු මෙහි සිටින බවට වාර්තා කරනවා. මිට අමතරව ගම්පහ මහරෝහලේ දැඩි සත්කාරකකේ සේවය කරන සුළු සේවකයෙකුට වෛරසය ආසාදනය වෙනවා. මොහු මිනුවන් බැන්ඩික්ස් කර්මාන්ශාලාවේ ආශ්‍රිතයෙක්ගේ ආසාදිතයෙකුගේ සමීපතමයක බවට පත් වෙනවා. මේ කියන ආසාදිතයා වාර්තා වීමත් එක්කම රෝහලේ 7 දෙනෙක් මේ විදිහ නිරෝධායනයට ලක් කරනවා. ඒ වගේම මේ විදිහ 70කට කොරෝනා පරීක්ෂණ සිද්ධ කර තිබෙනවා. ගම්පහ රෝහලේ මීට පෙර වෛද්‍යවරයෙකුද ආසාදිත මට්ටමට පැමිණීම පිළිබඳ අප ඔබ වෙත තොරතුරු වාර්තා කළා. ඒත් එක්කම විශේෂයෙන්ම අනිත් කාරණේ බවට පත්වන්නේ මේ වන විට පන්නලින් කොරෝනා ආසාදිතින් 7 දෙනෙකු වාර්තා වුණා. ඒ තමයි පන්නල සෞඛ්‍ය නිලධාරි කොට්ටාශ්වේ කොරෝනා ආසාදිතින් 7 දෙනෙකු මේ වෙද්දී හඳුනාගත්තා. ඒ ප්‍රකාශකව සඳහන් කරලා තිබෙන මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් සංගරම් කර්මාන්ශාලාවේ ආශ්‍රිතව මේ ආසාදිතින් හඳුනාගත්තා. මේ එක් ආසාදිතයෙකුගේ 76 හැවිරිදී අම්මාටත් මේ වෙද්දී කොරෝනා වෛරසයේ ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මිනුවන්ගොඩ පොකුර දවසින් දවස සක්‍රිය වෙමින් පවතින ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. අද දවසේදී මිනුවන්ගොඩ පොකුර පිළිබඳ කතා කරන විටදී තවත් ආසාදිතින් වාර්තා වුණා. ඒ අනුව මේ වන විට සමස්තයක් විදිහට මිනුවන්ගොඩ පොකුර පිළිබඳ අවධානය යොමු කරද්දී 48 දිනක් 60 දිනක අවසාන වශයෙන් ආසාදිත බවට පත් වුණා. එකකින් 48 දිනක් නිරෝධායන මධ්‍යස්ථානවල හිටියා. 12 දිනක ඇඟරුම් කර්මාන්ශේලා ශේවකීන්ගේ පළමු ආශ්‍රිතින් කියලා යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරන්නේ. ඒ අනුව අද දවසේ රාත්‍රී 9 වෙද්දී මිනුවන්ගොඩ ආශ්‍රිත මිනුවන්ගොඩ පොකුරෙන් රෝගීන් 121 දිනක වාර්තා වුණා. ඒ අනුව බ්‍රැන්ඩික්ස් ඇඟරුම් කර්මාන්ශාලාවෙන් වන්දන තියන මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිත වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1307 දක්වා රාත්‍රී 9 වෙද්දී ඉහළ ගිහින් තිබුණා. මේක බොහොම ලොකු අභියෝගයක් බවට පත් වෙමින් තිබෙනවා. දවසින් දවස මේ ආසාදිතින්ගේ වැඩිවීම පැහැදිලි ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙනවා. ඒ වගේම අද දවසේ තවත් විශේෂිත දෙයක් තිබෙනවා. ඒ තමයි අද වාර්තා වුණු රෝගීන් අතර වෛද්‍යවරුන් 3 දෙනෙක් ඉන්නවා. අද දිනේ වාර්තා වූ COVID-19 ආසාදිනේ වූ ආසාදිතින් අතර වෛද්‍යවරුන් 3 දෙනෙකු තියෙනවව මේ වෙදී සඳහන් වෙනවා. යනවා මාවනැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරුන් 2 දෙනෙක් සහ කෑගල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදිනේ වෙලා තිබෙනවා කියලායි වාර්තා වන්නේ. ඔවුන් මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව ඇති වූ කොරෝනා රෝගීන්ගේ පළමු ආශ්‍රිතින් බවට තමයි හඳුනාගෙන තිබෙන්නේ. මීට අමතරව ඊයේ දවසේදී අත්තනගල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණු වෛරස් ආසාදිත රෝගීන් අතර එළුවාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක අර භික්ෂුන් වහන්සේලා සිව් නම හිටියා. අපි ඒ පිළිබඳ ඔබට තොරතුරු වාර්තා කළා. මේ ආකාරයෙන් මේ වෙද්දි පොකුර යම් ආකාරකින් සංකීර්ණ වෙමින් පවතිනවා. තාමත් මෙහි මුල හොයා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඊයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියක් ආසාදිත වුණා. අද කැලණිය සරසවි සිසුවියක් ආසාදිත බව හඳුනාගෙන තිබුණා. මේ නිසා මේ වන විට පවතින තත්ත්වය නම් ඉතාමත්ම භයානකයි. ඒ නිසා හොඳම දේ වන්නේ
ඔබ අප සිටින තැන්වල පුදුුවන් තරං ආරක්ෂිතව සමාජ දුරස්ථ කරණයෙන් සිටිය යුතු සහ මේ වන විට අනවශ්‍ය ගමන් බිබන් කිසි සේත්ම යන්නට එපා. ඒ නිසා 100%ක්ම ඔබ විශ්වාසය තහවුරු කරගන්න අනවශ්‍ය ගමන් බිමන් වලට යන්නට එපා. මෙවැදී රෝහල් සායනවල ඖෂධ නිවාසවලටම ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ නිසා දැන් ක්ලිනික් වලට යන අයට යම් ආකාරයෙන් බීතිකාවක් ඇති වෙන්න පුළුවන් රෝහල් වල ආසාදිතින් වාර්තා වීම නිසා. ඒ අනුව අදවසේදී වැඩබල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමන් වෛද්‍ය ශ්‍රීධරන් මහතා කෙනද ප්‍රකාශ කරනවා වර්තමානයේ රට තුල ව්‍යාප්ත වන COVID-19 රෝග ව්‍යාප්ති හමුවේ නිදන්ගත රෝග සහිත වැඩි වයස් ජන කොට්ටාෂ රෝහල් සායනවලට පැමිණීම සුදුසු නොවන නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාව වෙත අවධාරණය කරනවා රෝහල් සායනවල ඇති අධික තදබදය නිසා රෝගීන් වෙත මෙම රෝගය පහසුවෙන් ගමන් කරන්නට පුළුවන්. ඒ නිසා ඔබේ සායනික බෙහෙත් ලබන අඟහරුවාද නම් 10:13 සිට නිවස වෙත ලබා දීමට රජයේ මේ වේදී වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. ඔබේ සායනික බෙහෙත් ලබන අඟහරුවාදා එනම් ඔක්තෝබර් 13 වනදා සිට නිවස වෙත බෙදා දීමට රජයේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා කියලයි මේ වෙද්දී ප්‍රකාශ වී තිබෙන්නේ. ඒ නිසා ඇත්තටම මේ වෙලාවේ නිදන්ගත රෝග තියන අය බොහොම ප්‍රවේසම් වෙන්නට ඕනේ. ඔවුන් තමයි අපි ආරක්ෂා කරගන්නට ඕනේ. පළමු පොකුරේ සිටියේ බොහොම තරුණ කොටස්. ඔවුන්ට මේක ඉක්මනින්ම යම් ආකාරයෙන් සුව වෙන්නට පුළුවන්. හැබැයි වැඩිහිටියන්ට නිදන්ගත රෝග, වකුගඩු රෝග තියෙන, එහෙම නැතිනම් දියවැඩියා මේ වගේ රෝගී තත්ත්වයන් තියෙන අය මේකදී ආසාදිත වුණොත් ඔවුන් බොහොම ලොකු අභියෝගයකට මුහුණ දෙනවා. ඒ නිසා රජයේ තමත් ප්‍රශංසනීය වැඩපිළිවෙලක් ඖෂධ නිවසටම ගෙන්වා දීමට අවශ්‍ය කටයුතු සකස් කරන අතර මේ වෙදී නිරෝධායන ගැසට් නිවේදනය තවත් දින දෙකකින් ප්‍රකාශයට පත් කරන්නට නියමිතයි. යනු දඩේ රුපියල් 10,000ක් වෙනවා මාස 6ක සිට දනුවම. දින දෙකක් ඇතුළත සෞඛ්‍ය විධිවිධාන වලට අදාළව නව නීති ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරනවා. යනු නිරෝධායන නීති කඩකරන පිළිසොට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න මේ වෙදී රජයේ සූදානම් වෙනවා. රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරන්න රජය විසින් තීන්දුව తీරන ගන්නෙමි. ඒ අනුව මේ රෝගයේ බලපවත්නා ප්‍රදේශයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමන් නිශ්චය කරන බල ප්‍රදේශවල සෞඛ්‍ය විධිවිධාන පිළි නොපදිනවා නම් නීතිමය වශයෙන් ඒ පියවර ගන්නවා. ඒ අනුව මුඛාභරණ නොපළඳින අයට, සමාජ දුරස් ස්වභාවයේ මීටරයක තුර කටයුතු නොකරන අයට සහ යම් යම් පරිශ්‍රවලට පුද්ගලින් ඇතුළු බිඳ උෂ්ණත්වය මැනවෙන යන කරුණා ඉටු නොකරන අයට නීතිමය වශයෙන් දඩය පමුණවන්නට නියමිතයි. සෞඛ්‍ය විධිවිධාන කඩකරන අයට රුපියල් 10,000කට නොවැඩි දඩයකුත්, ඒ වගේම මාස 10ක සිරදඬුවමක් මාස 6ක සිරදඬුවමක් යන දඬුවම් දෙකෙන් එකක් ලබා දීමට අධිකරණයට හැකි බව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යතුමිය ප්‍රකාශ කර තිබෙනවා. අපි බොහොම හොඳින් මේකට මුහුණ දෙමු රටක්. දැන් යම් ආකාරකින් මේක පොකුරු වර්ධනය වීමක් තියෙනවා. හැබැයි කෙසේ වෙතත් මේ වන විටත් සෞඛ්‍යංශ ආරක්ෂකංශ ඉතාම දැවැන්ත කාර්යභාරයක් සිදු කරමින් සියලු දේ පිළිබඳ හඹා යාමක ඉන්නේ. ඒ නිසා අප උපරිම සහයෝගය ලබා දෙමු. සමාජ දුරස්ථකරණය මේ සියලු දේ අප කරන තරමට තමයි මේ වෛරසය අපට පරාජය කරන්නට හැකියාව ලැබෙන්නේ. ඒ නිසා ඔබෙන් ලබා දිය යුතු උපරිම සහයෝගය මේ වෙද්දී ලබා දෙන්න. තොරතුරු සංගවන්න එපා. නිවැරදි තොරතුරු හෙළි කරන්න අප දුටුවා. ඇතැම් ආසාදිතින් පවා යම් ආකාරයකින් සැඟවීමට උත්සාහ දරනවා. ඒ සැඟවීම කියන්නේ ඔබ යම් ආකාරයකින් ආරක්ෂා වෙයි. හැබැයි ඔබේ පවුලේ අම්මා තාත්තා මේ හැමෝම බරපතල අවධානමකට යන වශයෙන් ඔබත් දවසින් දවස පිරිහෙනව සෞඛ්‍ය තත්ත්වය නිසා මේ පිළිබඳ නොසංගවා සියලුම පාර්ශ්වයන්ට හෙළිදරව් කර ඔබේ උපරිම සහයෝගය ලබා දෙන්න කියලා අප ශ්‍රී ලංකා ටෝත් තරහ ඔබෙන් ඉල්ලීමි.